ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධ වංචාවට අදාළ නඩුව ඊයේ යලි කැඳවනු ලැබුවා. ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඉදිරියේදී මෙම ඖෂධ ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලිය රඹුක්වැල්ල ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් වෙන වෛද්‍ය වාර්තාවක්ද බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඉන්නන තුරුව පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් පැමිණිල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම කරුණු ඉදිරිපත් කළා. ස්වාමීනි, මෙම නඩුකරයට පාදක වන ඖෂධ වර්ග 182ක් මිලදී ගැනීම වලට අදාළ කැබිනට් පත්‍රිකාවේ මුල් කොණු සටහන් හා ලේඛන සියල්ල ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා. ඒත් එම මුල් කොණු නොමැති බව එම අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. හදිසි මිලදී ගැනීම යටතේ මිලදීගත් ඖෂධ මොනවද කියා මේ දක්වා විමර්ශනවලදී කරුණු අනාවරණය වී නැහැ. මේ සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් මේ දක්වා සොයා ගැනීමටත් නොහැකි වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ඖෂධ මිලදී ගැනීම මේ විශේෂ පටිපාටියක් තියෙනවා. මුලින්ම මිලදී ගැනීමට අපේක්ෂිත ඖෂධ වර්ගයේ රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කරනවා. ඉන් නිසි ප්‍රමිතියක් පවතින බව තහවුරු වන ඖෂධ පමණයි මිලදී ගැනීම සිදු කරන්නේ. මේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ශක්තිමත් නීතිමාලාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසයි ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ඉහළ මට්ටමක පවතින්නේ. එහෙත් මෙම නඩුකරයට පාදක වන ඖෂධ මිලදී ගැනීමේදී එම නීතිමය ක්‍රියාමාර්ග කිසිවක් සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් අනුගමනය කර නැහැ. මෙම අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ මහේස්ත්‍රාත්වරිය මෙම ලේඛන කවුරුන් භාරයේදයි විමසා සිටියා. ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම ලේඛන පැවතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් නිෂ්පාදන අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක භාරයේ බවයි සඳහන් කර සිටියේ. ඒ අනුව සැකකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. සැකකාර කෙහෙලිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයේ හමුවේ කරුණු දැක්වුවා. ස්වාමීනි, මෙම බී වාර්තාවේ සඳහන් වර්ධවල් මගේ සේවාදායකයා විසින් සිදු කර නැහැ. 2022 තුන්වන මාසයේ වන විට රටේ ආර්ථික අර්බුදයක් මතුවී විශාල අරගලයක් ඇති වුණා. රුපියල් 203ට පැවති ඩොලරය රුපියල් 365 දක්වා ඉහළ ගියා. එම කාලවකවානුවේ රට තුල ඖෂධ හිඟයක් පැවතුණා. රට තුල මතුවී තිබෙන ඖෂධ හිඟය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් නිවේදන නිකුත් කර තිබුණා. දෙස් විදෙස් මාධ්‍යත් මේ පිළිබඳ වාර්තා පළ කළා. ඔය කාලේ ඖෂධ ආනයනය කිරීම සඳහා රජයට විදේශ විනිමය තිබුණේ නැහැ. එම වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනුම් දෙනවා බෙහෙත් වර්ග 182ක් අඩු බව. ඒ අනුව භාණ්ඩාගාරයේ සැකකාර ඇමතිවරයාට දැනුම් දෙනවා ඉන්දියා ණය පහසුකම් යටතේ ඒවා මිලදී ගන්න කියලා. ඒ නිසා තමයි ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ මෙම ඖෂධ මිලදී ගැනීම සිදු කළේ. ඒ නිසා මේ චෝදනා පදනම් විරහිතයි. ස්වාමීනි, ඊට අමතරව මෙම සැකකරු නිදා ගන්න අවස්ථාවේදී ඔහුගේ සිරුරේ ඔක්සිජන් මට්ටම පහත යන රෝගී තත්ත්වයක් තිබෙනවා. ඒ හරහා ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවනවා. ඊට අමතරව උදරයේ සහ වකුගඩු ආබාධ තත්ත්වයක් තිබෙනවා. යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තම සේවා දායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දේශසහගත ලෙස ඔහු අත්අඩංගුවටගෙන ඇති බවයි සඳහන් කළේ. එම අවස්ථාවේදී කේලිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්වය විදහාපාන අන්තර්ජාලයෙන් ලබාගත් ලේඛනයක් විත්තිය නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ බාර ගැනීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළා. එය ඡායා පිටපතක් බැවින් ඒ බාර ගැනීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ. තවත් සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන වෛද්‍ය සමන් රත්නායක මෙතෙක් අත්අඩංගුවටගෙන නැති බවත් සඳහන් කළා. සමන් රත්නායක අත්අඩංගුවට නොගන්නේ ඔහු සීපී රත්නායකගේ සොහොයුරා නිසාදැයි ප්‍රශ්න කළ නීතිඥවරයා එය දන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා පමණක් බවත් සඳහන් කළා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සියලු සැකකරුවන් ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.